මම වෛද්‍ය අජිත් උපශාන්ත රජයේ ආයුර්වේද වෛද්‍ය නිදාගී සංගමයේ සංවිධායක ලේකම් ඇත්තටම අපේ සහෝදරයා පැවසු විදිහටම අපි කොරෝනා සම්බන්ධයෙන් ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යෝජනාවලියක් සකස් කළා ඇමතිතුමාටත් ලේකම් රාජ්‍ය ලේකම්තුමියටත් ලබා දුන්නා නමුත් ඒ තුල අපි අන්තර්ගත කරලා තිනවා අපි රෝහල තුල ප්‍රතිකාර රෝගීන් සඳහා ප්‍රතිකාර ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නවා නම් මොන විදිහටද විය යුත්තේ කියන නිර්දේශ සහිතව තමයි අපි යෝජනාවලිය ඉදිරිපත් කළේ එතෙන්දී අපි උත්සාහ කළේ සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු වන ආකාරයට බටහිර රෝහල් වල සිදු කරන්නා වූ ආරක්ෂණ පද්ධතිය මේ රෝහල තුලත් ක්‍රියාත්මක කරමින් අපේ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරුන් ඇතුළු ක්ලීනින් අංශ දක්වාම පවතිනා වූ ආරක්ෂාව ඒ සියලුම දෙනාට ලබා දෙමින් මේ රෝහල තුල යම් නිර්දේශ කර ඇති ඖෂධ පද්ධතීන් රෝගීන්ට ලබා දීම සඳහා අවශ්‍ය අවස්ථාව රාජ්‍ය අනුග්‍රහයෙන් අපිට ලබා දෙන්නේ කියන එක තමයි අපි මේ යෝජනාවලියෙන් ඉදිරිපත් කළේ ඒක මාධ්‍ය ඔස්සේ ඒකට ප්‍රචාරයක් ලබා දුන්නා නමුත් එහෙම මාධ්‍ය හරහා ප්‍රකාශ ලබා දීපු ප්‍රමාණයටම මේක බිම් මට්ටමේ කල කරන්න බෑ මේ මේ යෝජනාවලිය තුල අපි ඒකට අවශ්‍ය මේ ඉල්ලීමනුව තමයි මේ යෝජනාව දුන්නේ ඒ ඉල්ලීමක් අපිට කළා ඒ අනුව තමයි මේ යෝජනාවලිය අපි සකස් කරලා දුන්නේ නමුත් මේක මේ මේකට අනුගතව අවශ්‍ය සහයෝගය එකයි මම කිව්වේ රජයේ අනුග්‍රහය අපිට ලබා දෙනවනම් මේක ක්‍රියාත්මක කිරීමේ අපහසුයක් නැහැ මේක වැදගත්ම වෙන්නේ ඇත්තටම ආරක්ෂාව වැදගත් වෙනවනේ ඒ කියන්නේ දැනට අපි තුමු IDH රෝහලේ ක්‍රමවේදයක් තියෙනවනේ වෛද්‍යවරයාගේ සිට පිරිසිදු කරන්නා දක්වා යන ක්‍රමවේදයක් තියෙනවා අන්න ඒ ක්‍රමවේදය අපේ රෝහල තුළ අනුගත කරන්න වෛද්‍යවරු කාර්ය මණ්ඩලය ඇතුළු ඖෂධ අපේ අපිට සපයා ගන්න පුළුවන් අනිත් එක රෝගීන් ඇතුළත් කිරීම අපිට ඕන විදිහට බෑ කරන්න රෝගීන් හඳුන ගන්න පුදු සෙම්මෝච් එකෙන් අරන් යනෝනේ ඒතකොට රෝගීන් යොමු කරන්න වෙන්නේ මෝච් එක හරහා ඒ දැනට යන නිරෝධායන පනත ඇතුළේ රෝගීන් අපිට වුමනා තිබුණ කියලා දැනට ගෙන්නන්න බෑ ඒතකොට ඇත්තටම ඉඳලා මේ වැඩේ කරන්නේ නැත්නම් ඔබතුමාලා ජනාධිපතිතුමාට කියන්නේ अवश्य अनुग्रह दिन रटे प्रधान जनाधिपत पहालट विहिदिन मे तींदु तीर्ण गनी मे पद्धतिया एक अवश्य सहयोग लबादे विश्वास कर අපි පැහැදිලිවම කියන්නේ PCR කියන ප්‍රශ්නේ අපිට ඒක එක කාරණාවක් විතරයි. ඒක මේකෙදී රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන එක ක්‍රමවේදයක් විතරයි. ඒක ඇත්තටම PCR කරනවා කියන එක මත මේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වෙන්නේ නැහැ. කොරෝනාවෙන් වැළඳෙන්න බෑ. හැබැයි අපි ප්‍රමුඛව දෙන්න ඕන මේ රුපියල් 6000 ඉඳලා 11000 දක්වා මුදලක් වියදම් කරලා කරන PCR එකට වැඩිය මේ දේශීය ඖෂධයක ප්‍රතිශක්ති සහ මේ ශරීර ශක්තිය නංවාලීමේ වැඩපිළිවෙලට අදාළ වූ ඖෂධ පද්ධතිය රට පුරා බෙදා හරින්න ක්‍රමවත් වැඩපිළිවෙලක් කරන්නයි කියන එක තමයි. මොකද අපි මේ දෙන ඖෂධ පැකට් එකක් සාමාන්‍යයෙන් රුපියල් 200ක් 300ක් වෙන්න පුළුවන්. මේ අවම සංඛ්‍යාවෙන් මේ ජනතාවට ඇත්තටම හැදෙන ප්‍රමාණයෙන් 50%ක් නවත්ත ගන්න පුළුවන් නොතින් මේ රටේ අපි ශක්තිමත් ජනතාවක් බාටපත් වෙනවා අපේ රටේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කරන්න වෙනවා ඒකින්ද අපි කියන්නේ අද PCR එක කරන්න ඒක ගැටලුවක් නෑ හැබැයි PCR එක කරොත් විතරයි අපිට ලෙඩාව වෙන්නේ හැබැයි සමස්ත ජනතාවම රෝගී තත්ත්වයේ ඉන්නවද නැද්ද කියන අවිනිශ්චිතභාවය අපි තුල තියෙනවා ඒකින්ද අපි ඒකටයි ප්‍රතිකාරයක් හෝ ක්‍රමවේදයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කර යුතුයි අනිත්ක මේ ආණ්ඩුව මේ කරන වැඩේ මේ උදෙක් දේශපාලන වාසිය සඳහා දේශපාලන ප්‍රචාරයක් විදිහට මේ කරන වැඩේ නිසා අපි විශ්වාස කරන්නේ ඖෂධ මේ අවභාවිතා වෙනවා කියලා. මේ මේ සමහර ඖෂධ වර්ග මේ වෙනකොට වෙළඳපොළේ නැහැ. සමහර ඖෂධ ඉමුන බූස්ටර් විදියක් විදියට නෙවෙයි කරන්න ඕන ප්‍රතිකාරයක් විදියට කරන්න ඕන ඖෂධ සමහර ඒවා. ඉතින් ඒවා මේ වෙනකොට දැන් ජනතාව ඉවර කරලා ඉවරයි. ඉතින් මේ වෙනකොට ඖෂධ ගෙන්නීම වැඩ වැඩසටහනක්වත්
නෑ මේ ඖෂධ හඳුන්වා දීම කරන්න ඕන ඇමතිවරයා හරි කවුරු හරි නෙමෙයි ඒ අදාළ ශාස්ත්‍රයේ ප්‍රවීණයෝ ඉන්නවා ඒ ප්‍රවීණයෝ තමයි කරන්න ඕන මේක මොකද්ද කියන එක ගැන නිසි සම්නිවේදනයක් ජනතාවට යන්න ඕන ලෙඩ හැදෙන්න කලින් ගන්න ඕන මොකද්ද ලෙඩ හැදුනට පස්සේ ගන්න ඕන මොකද්ද කියන එක මේ තොර බේර ගැනීමකින් තොරව ඖෂධ ප්‍රසිද්ධ කරනවා ඒක ඇතුලේ ඖෂධ හිගයක් රෝග අවශ්‍ය වෙලාවට අපිට හොයා ගන්න නැති වෙයි මේ අනතත් රජයේ වෛද්‍යවරුන්ගේ කිසිදාකි සම්මේලනයට රජය මොකක්ද දෙන්නේ බොහෝ වෙලාවට එහෙම තමයි මේ යන්නේ දැන් මේ අපි විශ්වාස කරන්නේ දැන් මේ අපේ දෙපාර්තමේන්තුව පටන් අරගෙන දැන් අවුරුදු 60ක් ගානක් වෙනවා මේ කාලය තුල මේ ආයතනය නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වෛද්‍ය අය එතකොට මේක තාක්ෂණික සහාය මේ අමාත්‍යාංශ හෝ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහාය කිසිදු වෛද්‍යවරයෙක් නැහැ ලිපිකරු තනතුරු දෙකක් වගේ අපේ වෛද්‍යුරු දෙන්නේ තියාගෙන ඉන්නවා ඒ හැර මේ ආමාත්‍යංශ ප්‍රතිපත්ති හදන තැන මෙහෙවීම තැන අපේ සංවිධාන ව්‍යුහය තුළ කිසිම වෛද්‍යවරයෙකුට තැනක් දීලා නැහැ වෙස්ටර්න් එකේ තියෙන ආයතන 1200යි අපේ තියෙන 933යි එතකොට වෙස්ටර්න් එකේ ඒ ආයතන 1200 වෙනුවෙන් පරිපාලන තනතුරු තියෙනවා 298ක් එතකොට අපේ ආයතන 933යි මහ වෙනසක් නැහැ පරිපාලන තනතුරු ජනරල් සර්විස් මෙන්ට් එකේ තියෙන්නේ संविधान व्यूह साधारण नियोजन अमात्यांश डिपार्टमेंट लबा दिन मुखद मेवेन वैद्य मेहवी तुरा तीन तीरन का श्रीलंका परिपालन सीन अनीपत्यंगीडने अधिपति मतवाद मे मतवाद देखे टेलन पोड़न අනතුරට ලක් වූ පිරිසක්. ඉතින් අපි විශ්වාස කරන්නේ මේක මිදෙන්න ඕන අපි. මේ සඳහා අපි වෘත්තීය සම්මුතික දැන් මේකතු වෙලා තියෙන එකට. කට්ටියන් මේ වෙනුවෙන් අපිට උදව් කරන්න ඕන ඔබතුමාලා ඇතුළු ජනතාව ඇතුළු සියලු දෙනා. මොකද එක පැත්තකින් බටහිර අධිපති මතවාදය ඇතුළු ඇලුපති වෛද්‍ය ක්‍රමයෙන් අපිට පීඩනය තියෙනවා. අනිත් පැත්තෙන් SLS සර්විස් එක ඇතුළු පරිපාලන මේ විදියට පීඩාවක් අපිට දෙනවා. කිසිදු නියෝජනයක් නැහැ. අමාත්‍යාංශය තුළ දෙපාර්තමේන්තුව තුළ තාක්ෂණික මෙහෙයවීමක් හැමතැනම අවශ්‍යයි. එතකොට वेस्टर्न के अतिरेक मट में तन तुर्द सौख्य मतलब वैद्यवर अपिटने एक तन दुराने शिल्पीय नियोज अध्यक्ष कम मे पे सौख्य सेवा अध्यक्ष जनरल लघु बड़ते लघु पणता गुडक नीति सवि मतलब अपिट हटे अंक दिश्य पणते कुमसारी एस एल एस सर्विस अभी कौर इतनी मे मे विषमता लिहेन्नो मेहमे मेक लिहुना මේක තව දුරටත් මේ හෙළවෙද ගමද අරවෙද ගම මේ වෙද ගම කියලා ඇමතිවරු උඩ දමදා හිටියට වැඩක් නැහැ ලිහෙන්න ඕන මේ පැහැදිලිව මේ තාක්ෂණික මෙහෙයීම තාක්ෂණික දායකත්ව වෛද්‍යවරු නියෝජනය වැඩි කරන්න ඕන අපි ඉල්ලලා තියෙන ස්ට්‍රක්චර් එක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අමාත්‍යාංශ ස්ට්‍රක්චර් එක ෆ්‍රී ස්ට්‍රක්චරින් කරන්න මේකට අපේ නියෝජනය තහවුරු කරන්න නමුත් දැන් නම් 2006 2006ට අනුව සර්විස් මිනිත් හදා ගන්න කියලා තියෙනවා एक राज्य परिपालन अमात्यांश उपदेश हतरा सर्विस मिनिट श्रीलंका परिपालन से निर्धारी मे आयतन तीन शत्रु අපි 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 සෝදාන ඕන වෙලාවක අපි අමතිවරු එක අපි එකපාරට පාර බහින්න නැහැ මේ වෙනුවෙන් අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරා ඒ වෙනුවෙන් අපි ඊයේ ගිහිල්ලා කතා කරා හරිද හැම තිස්සෙම අපි මොකෝ අපි කඩාකප්පල් කාර්යය අපි වෛද්‍යවරු සියලු දෙනා හරිද අපිට අපිත් එක්ක කතා කරලා මේක සම්බන්ධයෙන් විසඳුමක් ගන්න පුළුවන් නමුත් SLS ඔෆිසර්ස්ලා මේක අහුන් ගන්න දෙන්නේ නැහැ අපි එක එකක් කියනෝ එයාලා ක්‍රියාත්මක වෙන්නේ තවත් විදියකට එයාලා හිතන්නේ එයාලගේ තනතුරු කඩා ගන්න අපි එනෝ අපි කියන්නේ ඒක නෙමෙයි අපිට සාධාරණ තීන්දුව తీරන ගැනීමට තාක්ෂණික තීන්දුව తీරන ගන්න සාධාරණ නියෝජනයක් දෙන්න එහෙම නොවන තාක්කල් අපිට මේක හැමදාම ඔබ ඉස්සරහා කතා කරන්නයි. සමාජ මාධ්‍ය ඒක මේ වෙනකොට සමාජගත කරන්න දෙන්නේ නැහැ. මේ මොකක්ද කියන්නේ? අපි අහන්නේ මේ
පැහැදිලිව මෙහෙම අපි අපේ අර එත්නපොට්ටි සර්වේ වගේ අපේ අර ප්‍රායෝගිකව අවුරුදු 50,000ක් විතර මේ අපේ රෝග තත්ත්වයේ තියෙන වාත පිත්ත කප මත තමයි අපි තීන්දුව తీන්න ගන්නේ රෝගී තත්ත්වයන් ගැන. ඒතකොට මේ බේත් අපි තියනවා. පැහැදිලිව මේක තුල ඇතුළේ අපිට හොයා ගන්න පුළුවන්. මේක අපිට අවශ්‍ය වෙන්නේ දීලා බලන්න ඕන. උපසය අනුපසය කියලා සංකල්පයක් අපේ තියෙනවා. දීලා බලලා සාධ්‍ය අසාධ්‍යතාවය අඩු වෙනවද වැඩි වෙනවද ඒක. එහෙම නැතුව ඔය වෙද මහතුරුගේ කියලා මම ඇත්ත වෙද මහතුරුන්ට සම්පූර්ණ ගෞරවය ඇතුව මේ කියන්නේ. ඔය වෙද මහතුරු නමින් හරි මොකක් හරි ඔය බිස්නස් එක යන්නේ. ඔහොම කරන්නේ කොහමද? දැන් අර මම දැක්ක අපි කනගාටු වෙන අපේ සෞඛ්‍ය මෙතුමියත් අර කැලණි ගඟට දැම්මා අර ගිහිල්ලා මේ ප්‍රධාන රාජකීය වෛද්‍යවරයා කියන්නේ ඒලියන්ට වයිට් කියලා ඔය ඉන්නවා. අපි විශ්වාස කරන්නේ සම්පූර්ණ නොමගයවල මේ අපේ වෛද්‍ය සභාවේ ලියාපදිංචිගත් වෛද්‍යවරු. හරිද? එතකොට මේ හොරුන්ට හොරුන්ට ඕන විදියට මේ කරන මේ ඇත්තට මේ ටූන් වෙන්න කතා විදියට හොඳයි. අපි විශ්වාස කරන එහෙම දැනුමක් තියේනම් පාරම්පරික ඇත්ත දැනුමක් තියෙන වෛද්‍යරු ඉන්නවා. අපි යන්නේ ඒ පිරිස හොයා ගන්න හරියට. ඒක ලොකු ගාණක් නැහැ. ඔය දෙන්නේ දේශපාලනයට ලියාපදිංචි දෙන එකක් දැන් මේ යෝජනා කරන්න. මේ ඇමතිවරයා ඇවිල්ලා ඉන්නෙත් ඒ වැඩේට. අපි විශ්වාස කරමු. දැන් මේ වෙද මහතුරු ටිකක් අල්ලගෙන දකලන්නෙත් ඕකට. හරිද? ඔය වැඩේ නෙමෙයි විය යුත්තේ. ඇත්ත පරම්පරාව තියෙන අය වඳුර ගන්න. අඳුර ගෑ ඒක විශ්වවිද්‍යාල පද්ධතියේ දැනුම ගේන්න. ඒ සඳහා වැඩපිළිවෙලක් හදන්න. එහෙම නැතුව ලියාපදිංචිය තනින් තන දීලා මේ හොරු දෙහිකට මොනවා හරි බිස්නස් එකක් කරගන්න දෙන එකක් තමයි වෙන්නේ. දැන් ඊයේ පෙරේද හොඳම දේ සුදර්ශන පැණිය. හොඳ රිසර්ච් එකක් අපේ ආචාර්යවරයා අවුරුදු ගාණක් තමගේ PhD එකට මහන්සි වෙලා කරපු පරීක්ෂණය. රිසර්ච් පේපර් එළියට දැම්මා. මොකද්ද කරේ? මේක දැන් අනවශ්‍ය විදියට දැන් හොරබේ සුදර්ශන පැණිය කියලා හොරබේ දැන් තනින් තන තියෙනවා. අර වෛද්‍යවරිය තමන්ගේ කාලය ධනය ශ්‍රමය කැප කරලා තාම නිෂ්පාදනයක් කරේ නැහැ. වෙළඳපොලේ තාම නිෂ්පාදනයක් කරේ නැහැ. කිසිම මේකක් කරේ නැතුව වෙළඳපොලේ තියෙනවා පැණි. දැන් මේක බිස්නස් එක මේ ඔය වෙද මහතුරු ටික අල්ලගෙන මේක ගිහිල්ලා ඇමතිවරයා ජනාධිපති නන්දනවා ඇමති අන්දනවා ඒකට ඇන්දෙන සෙට් එකක් ඉන්න ඇන්දෙන්නේ නැහැ මෙයාට කට්ටකමට. මේක අවුරුදු 20 ගානක් 72ක් මේ සෙල්ලම කරානේ ඇන්දුවනේ. ඉතින් ඔය එන කට්ටිය කිසිඳු වෛද්‍යවරයෙක් අපි විශ්වාස කරන්නේ නැහැ. තමන්ගේ දැනුම ඔය විදිහට පාච්චල් කරයි කියලා. බිස්නස් එකට කරන්නේ ඔය. එහෙම නැතුව ප්‍රතිකාර තියනවා අරව තියනවා කියලා අපිටත් ලැජ්ජ. සමහරවිට මූණ දෙන්න. මාධ්‍ය ඉස්සරහපු උපාධාරී වෛද්‍යරු විතර අවුරුදු 5ක් මේව කළා. උපාධියක් අරගෙන එක් වසරක අවුරුදු එක අවුරුද්දේ සීමාවසක පුහුණුවක් ලැබලෙන්නේ. අපිට බෑ ඔහොම දේවල් කියන්න. මං විශ්වාස කරන උපාධාරී වෛද්‍යරු එතන නැහැ. ඔය අපේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනෝ පාරම්පරික ඉන්නෝ DA ඉන්නවා උපාධාරී වෛද්‍යරු. ඔය උපාධාරී වෛද්‍යරු වකකීම් විරහිත හැසිරෙන්නේ නැහැ. අනිත් පිරිසට ප්‍රමිතියක් නැහැ. ඒව පවත්තන් යන්නේ දේශපාලනය වෙනුවෙන්. ඔවුන්ගේ ඡන්ද තියෙන එතන, ගමේ සංවිධායකින් එතන. එසයි ඉතින් ඒව පවත්වගෙන යනොත් ඒක අපිට වගකීම ගන්න බෑ ඒක. ඒක තමයි ඇත්තටම කියන්න ඕන. මට පැහැදිලිව මේකට කියන්න තියෙන්නේ අබසරණයි කියලා විතරයි. මොකද අපේ ඖෂධ නියාමන ක්‍රියාවලිය යම් තරමකින් හෝ සිදු වෙන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හරහා. නමුත් මේ වෙන විට මේ වෙළඳපළේට එක එක අමාත්‍යාංශය හෝ පරිපාලන දෙපාර්තමේන්තු හෝ මේවා කිසිම මේ ඖෂධ සමාජ ජාලාගතව දෙන ප්‍රචාරයන් හරහා මැදිහත් වීමක් කරන්නේ නැහැ. එතකොට මේකේ වගකීම ගන්න ඕන ඇත්තටම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව තමයි මේක නියාමනය කිරීමේ ඖෂධ නියාමනය කිරීමේ ආයුර්වේද ඖෂධ දේශීය ඖෂධ නියාමනය කිරීමේ වගකීම ගන්න ඕන. එහෙම වගකීමක් නැතුව ඖෂධ පාවිච්චි කරලා අසාත්මිකතාවයක් ඇවිල්ලා කවුරු හරි මිනිස්සුගේ ජීවිතේ නැති වුණොත් ඒකේ වගකීම ගන්න වෙන්නේ අමාත්‍යාංශයට සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවට කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒක ඉඩකට තියෙනවා නැත්තේ නැහැ අනිවාර්යෙන්ම ඉඩකට තියෙනවා. ඒක අපි හෑන්ඩල් කරන අපේ මේ 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 ඖෂධ කියන කාරණාවෙදී අපි අධ්‍යක්ෂ ලේවල් තමයි දේශීය ඖෂධවල මේ මොනවාද සංකූලතා නැහැ කියලා කියන්න බෑ අපිට. ඒව තියෙන්න පුළුවන්. මොකද නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වලතා තියෙනවා. හරි ඖෂධයක් නම් එහෙම සංකූලතාව ඇති වෙන්නේ නැහැ. අසාත්මිකතාවය වෙන්නේ නැහැ. නමුත් මේ මාකට් එක වෙළඳපළ කියන්නේ ඖෂධ වෙළඳපළ කියන්නේ 아무තු එකක්. ඒකේ හොඳ ඒවාත් තියෙනවා නරක ඒවාත් තියෙනවා. මේකේ ප්‍රමිතිය නිවැරදි නැහැ කියන එකයි අපි කියන්නේ.
පැහැදිලිව අපි ගත්තාන් පස්සේ මේකෙදි මේ අත්‍තර වශයෙන් මේ අපි කියන ඒ සුදර්ශන පැණිය හෝ ඒ ඉදිරිපත් කිරීම පිළිබඳව අපේ මතවාදයක් නැහැ. නමුත් ඒව නිෂ්පාදනය කරන්න අධිකාරීලා තායතනයකට මෙතෙක් බාර දීලා නැහැ අමාත්‍යාංශය හෝ දෙපාර්තමේන්තුව. අපි ඒකයි විය යුත්තේ. එහෙම නොවුනොත් මම හිතන්නේ අපි නඩු කියන්න ඕනේ නැහැ ජනතාව ඒකට ක්‍රියාමාර්ග ගන්න. මේ මේ දැන් අපි මේවා අපේ සංහිතා ග්‍රන්ථවල සහ අපේ චිකිත්සා ග්‍රන්ථවල තියෙන ඖෂධ වට්ටෝරුව. මොකද වර්තමානයේ අලුතෙන් අපි ඖෂධ නිර්මාණය කරන්නේ අලුත් සංයෝග. තියෙන ඖෂධම තමයි මේවා අපි යම් ආකාරයෙන් මේක ඇත්තට මේක ආකාරයක ඉනෝවේෂන් එකක් විතරයි. ඒ කියන්නේ මේක ඉනෝවේට් කරපු එකක්. ඒ කියන්නේ නව නිර්මාණයක්. එහෙම නැතුව මේක සාම්ප්‍රදායික වට්ටෝරුවකින් හැදිච්ච ඖෂධයක් තමයි. ඒක පිළිබඳ ගැටලුවක් නැහැ.